මේ යන වෙන්නේ සියත ටීවී සත්‍යයක ස්වර සප්තකය 7 notes 0.15 299 299 දුරකථනය අදට ඔබට විවෘතයි අපේ ආදරණීය ආරාධිතන් සමග කතා කරන්න. ඉතින් තන ඔබ වෙලාවකින් මම
ආදරණීය ආරාධිතයන් හඳුන්වා දෙනවා. ඉතින් සියත ටීවී සත්‍යගසර සප්තකයේ 7 නෝට්ස් අදත් සුපුරුදු විදියටම ඔබේ ඉන්නසට මම අරගෙනින් තනියම නෙමෙයි. මගේ උද ශක්තිය, මගේ උද සෙවණැල්ල මේ වැඩසටහනේ සියලුම කලාකරුවන් සම්බන්ධීකරණය කර දෙමින් සංගීතයේ මෙහෙයවීම ශ්‍රී ලාංකේය සංගීතයේ සදාතනික යෞවනයා විශාරද මනෝජ් පීරිස්. අදත් සෙනෙහබර ආදරබර අනුග්‍රාහක දායකත්වය ලබා දෙනවා සමන්මල් මාතර පානදුර සහ ඇඹිලිපිටිය කියන නගරවල ශාඛා පිහිටලා තියෙනවා. කාන්තා ළමා සහ පිරිමි ඇඳුම් විතරක් නෙමෙයි, ගේදර උපකරණත් ඔබට සමන්මල් ශාඛාවක් වෙත ගියොත් මිලදී ගන්න පුළුවන්. ඉතින් ක්වලිටි ඇඳුම් ගන්න ඕන නම් ඕනම කෙනෙක් කෙලින්ම යන්න සමන්මල් වෙත. මෙන්න මේ වගේ ක්වලිටි ඇඳුම්. මගේ ඇඳුම් සදා සාදර අනුග්‍රහය සමන්මල්. මාතර පානදුර සහ ඇඹිලිපිටිය කියන නගරවල තමයි ශාඛා පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිමාවක් නොවන ඇරඹුමට මුලින්ම ඇරඹුම ලැබුවේ තමන් ඉපදිච්ච පුරවරේ නමින් තමන් ආමන්ත්‍රණය කරන ලැබෙනකත් වාසනාවක්. ඒ වගේම මටත් ලොකු වාසනාවක් තියෙනවා. මට සංගීතයේ කියලා දුන්නු මගේ ආදරණීය ගුරුවරයාගේ සහෝදරෙක් සමග වැඩසටහනක් කරන්න ලැබිච්ච එක සහ මට මේ රෝහණ අයත් එක්ක ලොකු කතාවක් තියෙන අපි දෙන්න මහමග හම්බෙච්ච විදියක්. එහෙම චන්ද්‍ර දාස බෝගොඩ, චන්ද්‍රපාල බෝගොඩ, විනී බෝගොඩ, ඉන්ද්‍රාණි බෝගොඩ කියන මේ සංගීත පරපුරේ ජනප්‍රියම පූර්වක තමයි රෝහණ බෝගොඩ. අයිබන් රෝහණ. අයිබන්. මම රෝහණ අයව හඳුන්වන්නේ මේ හරිය අනුරාගයේ මුසු වෙච්ච හඬක් තියෙන ගායකයෙක් කියලා. ඇත්තටම ඒ කියන්නේ ඒ ශ්‍රුතිය ගායනා කරන එකට වඩා මම ඔබගෙන් දකිනවා මේ අර්ථය හැම විටම ඔබගේ ගීතවල ඔබ මේ අපිට දන්නන් උත්සාහ කරනවා කියලා. හැම විටම මම දකින ගොඩාක් වෙලාවට ඔබ ඇස් දෙක පියාගෙන ගීතේ ජීවත් වෙමින් ගායනා කරනවා. ඔව්, හැම ගීතයක්ම සාමාන්‍යයෙන් එහෙම තමයි ගායනා කරන්නේ. මොකද ගීතයට ඒක හරියට ඇඟට ශරීරයට දැනෙන්න, තව කෙනෙකුට හිතට දැනෙන්න මම ගීතයක් ගායනා කරනවා. ඒක තමයි ෆීලිං එක එතකොට තමයි එන්නේ. ඒක තමයි 1982 පටිගත කරපු මේ ගීතය. අද මේ 2018 2019 අදටත් අපි අහන්නේ මටත් වඩා වැඩිමල් මේ ගීතය. නමුත් මමත් රස විඳිනවා. ඊළඟට අපිත් එක්ක ඉන්නවා මේ ශ්‍රී ලාංකේය කලාවේ තවත් සුරූපිනියක්. රූපේ වගේම හදවතත් සුන්දරයි. ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ළඟදී සම්මානෙකුත් හම්බුණා. සම්මාන ගොඩක් තියෙනවා. තව සම්මානයක් හම්බුනේ සම්මාන ගොඩට. ඕස්ට්‍රේලියානු සංචාරයක් ගිහිල්ලා ඇපල් කඩපුවා. ඒ වහිම ගොඩක් කියන්න තියෙනවා. උමංගනා වික්‍රමසිංහ ආයිබුවන්. ආයිබුවන් ඉසුරු ආයිබුවන්. ඉස්තර ගොඩක් තියෙනනේ. ඔව් නේ. මැදුලි කියන්නේ. ඔව්. ඩියුටි ෆ්‍රී ෂොප් වල අතරමං වෙච්ච එම. ඔව්. මේ ඊළඟට අපිත් එක්ක එකතු වෙනවා මේ මෙයාට පිච් එක ඊටම වැදගත්. දෙවිදියකට වැදගත්. ක්‍රිකට් පිච් එකයි, ක්‍රිකට් පිච් එකයි, සංගීතයේ පිච් එකයි. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකෙක්, දක්ෂ ගායකයෙක්, දක්ෂ වාදකයෙක් සචිත්‍ර සේනානායක. අයිබෝන් සචිත්‍ර. අයිබෝන්. මේ පොඩ ඇංගල් පත පොඩ වෙනස් වෙලා. ඔව්, මොකද නෑ මේ දවස් ටික. නෑ ලස්සන වෙලා. Thank you. දෙවිදිය මරු. කතද? මෙයාගේ තියෙන කතා ගොඩක්. කතා කියන්නේ හොඳ කතා. ඒක තමයි. ඊට පස්සේ මේ අපිත් එක්ක ඉන්න මේ අපි මෙයාට කිව්වයි කියන්නේ. මෙයා කියනකොටම අහන්නේ කොණ්ඩ දිග දිල්නිද කියලා. දැන් ඒක කියන්න බෑ. අපිට සිටින දක්ෂ යෞවන රංගන ශිල්පිනියක්, ඈත් සම්මානීය රංගන ශිල්පිනියක් මේ කියන්නේ නම් ඉන්නේ කොස්ගම කියලා. කොස්ගම ඉඳලා ගොඩක් දුර යන්න ඕනේ ඇතුළට. ඒවත් විස්තර තියෙනකන් ආයිබන් දිල්නි තිරිමාන්. ආයිබෝන්. ඉපදුනේ රාජගිරියේ, ඉන්නේ කොස්ගම. විස්තර ගොඩක් තියෙනවා. ඊට පස්සේ මේ මගේ වැඩසටහනයි තවත් ආරාධිතේ හඳුනා දෙන්නේ මේ සූදානම්. දැක්ක ගමන් කඩවසම් තරනේ මං ආපු ගමන් යව මේ උස කීයද කියලා. අඩි 6 ඇඟල් 4ක් උසයි. කියන්නේ මට සාමාන්‍යයෙන් මේ අපි දෙසජිත්‍ර අපිට මේ උඩ බලන් කතා කරන්න හම්බ නෑ. අඩුයිනේ. එහෙනම් මට හම්බෙච්ච කීප දෙනෙක් කෙනෙක්. ඉතින් තවත් අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් කර දීමට සූදානමින් සිටින දක්ෂ නිරූපණ ශිල්පියෙක්, ඒ වගේම මුදුකාංග ඉංජිනේරුවරෙක් මේ ජෙරෝෂාන් ස්මිත්. අයිබන් ජෙරෝෂාන්. මේ ආපු ගමන් මේ උමංග නැහුව මොනවද මල්ලි ස්පෝර්ට්ස් කරලා තියෙනවද? ඕවක් මම කැරම්, චෙස් ඒවා කරලා තියෙනවා.
ඉන්ඩෝ ග්‍රේම්ස් කරලා දෙන්නත් ඉරසනම් වීලෝඩික අපි විස්තර කතා කරමු. මේ අපිත් එක නැවත වරක් එකතු වෙනවා මේ ඩාලි බට්ල සමාගමේ අම්‍රිතා සන්නාම කළමනාකරු අනුර කුමාර මාන්නපරු මහත්මයා. අයවන් වාද අපි කලින් වතාවකට සම්බන්ධ වුණා. දයින්ද අපි දෙන්න හොඳ යාළුවෝ. ඉතින් අපි ආගිය තොරතුරු කතා කරනවා නිතර. ඉතින් අද එකතු වෙලා ඉන්න. ඉතින් ඔන්න ආදරණීය ආරාධිතයන් තමයි අද සිත ටීවී සතියක සවර සප්තකයේ 7 නෝට් සමග එකතු වෙන්නේ. ඉතින් ඔබට 0115 299 299 දුරකථන කතා කරලා ආදරණීය ආරාධිතයන් එක්ක කතා බහ කරන්න පුළුවන්. ඊට කලින් මේ සින්දුවට යන කලින් මේ සූදානම මේ මගේ වැඩසටහන හැඩවෙන්නේ මගේ ආදරණීය සංගීත කණ්ඩායමෙන් දැන් ආදරණීය සංගීත කණ්ඩායම හඳුන්වලා දීලම උමයන්ගනාගේ ගීතරයන් නැහැ මේ සූදානම. තබ්ලා සහ පර්කෂන් වාදනය කරමින් සංගීතය මෙහෙයුම විශාරද මනෝජ් පීරිස්, ඩොලක් චමිල් පෙරේරා, ඔක්ටපෑඩ් නරින්දු චතුරංග, බේස් ගිටාර් චමින්ද ලොකුකුමාර, බට නලා. ශ්‍රී ලාංකේය සංගීතයේ මොකදයි කියන්නේ ඒකට, ගුවන් කරනම් කරු චමිත් තේෂාන්. මේ ඉන්නේ කීබෝඩ් එක පුරුදු විදියටම ශෂි ගතපත්තු. මොකුත් කියන්නේ නැහැ මැද දිමු පටන් ගත්ත ගමන්ම කියලා මූණ රතු කරන්න හොඳ නැහැ. ඒ වගේම ලීඩ් ගිටා මහේන්ද්‍ර වාස්. මේ ආදරණීයන් මේ සහෘදයන් තමයි සිත ටීවී සතියක සවර සප්තකයේ සංගීතයෙන් හැඩ කරන්නේ. මේ සිත ටීවී සතියක සවර සප්තකයේ සමග ගීතවත් වන්නේ උමංගනා වික්‍රමසිංහ. බලලා ගීතය කියන්නේ මනෝජය මේ නිදාන කතා ගොඩාක් තියෙන ගීතයක් නේ. ඒ කියන්නේ මම අහලා තියෙන විදිහට තනුව මුලින් නිර්මාණය වෙද්දී ඔබ තබ්ලා වාදනයෙන් දායක වුණා. ඒකෝර ඔබ දන්නේ මේ හැදෙන ගීතය ඔබට හම්බෙනවා කියලා. ඒ කියන්නේ වෙන පටිගත කිරීමක්
උදේන්න තිබ්බා තිබිලා වෙලාව ඉතුරු වුණාම ස්ටැන්ලි පිරිස්මන් ඒ කියන්නේ මම පියානෝ එක වාදින පොඩි හින්දි සින්දුවක් කියනකොට තමයි ස්ටැන්ලි ටහෙලා කිව්වේ සින්දු කියනෝ නේද කියලා මට ටිකක් පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ හවස ලන්ච් එකෙන් පස්සේ අපි උදේ වරු වැඩ ඉවරයි හවස වෙලාව ඉතුරු වුණාම තව සින්දුවක් තියෙනවා අපි ගමු කියලා. ප්‍රැක්ටිස් කරලා අපි සින්දු මියුසික් ට්‍රැක් එක ගහලා ඉන්නාට පස්සේ ස්ටැන්ලි මට කිව්වා මේ ට්‍රැක් එක කරින්බට ලස්සනට කියවන් කියලා. එතකොට මට නිකන් ඇත්තටම මේ නිකන් විහිළුවක් වගේ දැනුණා මට. ඒ කියන්නේ ඊට පස්සේ ඔක 82 රට අවුරුද්දක් විතර නිකන් තිබුණා මම ඔකේ ලියන්නවත් ගියේ නැහැ. ඊට පස්සේ ආයේ ස්ටැන්ලි මට කතා කරලා කිව්වා කාට හරි කියලා ලියන්න කියලා. මම කතා සුළුෙන් කියන්න ඒක ලස්සන ප්‍රේමකීර්ති ප්‍රේමකීර්තිද අල්ලි සුළුෙන් කියන සම්මුණ කතාව. ඔව් මමයි අපි කට්ටිය එකතුල මේක ලියන්න දවසක් බිෂොප් පැලස් එකේ ජෝනිත් ස්ටුඩියෝ එකේ. ඉතින් මේ දැන් ගීත ලිව්වා කියලා මේ ප්‍රේම් ලිව්වා මේ ඔය දැන් දැන් තියෙන ගීතේ නෙවෙයි ඒක තමයි මුල් ගීතේ. ප්‍රේම් ලිව්වා මේ උපදින උපදින ඇසිල්ලි භවයේ කියන උපදින ඇසිල්ලි භවෙදී මතු ඇයට පෙර කෙසේ හෝ ඔබයි ආයුතු කියලා. මං කිව්වා මොකද්ද මේක ඒක එච්චර ඉතින් හොඳ මදි කියලා. ප්‍රේම් ගම්කද හොඳ මදි කියන්නේ මේ කියන්නේ ලබනාත්මේ මගේ දැන් ඉන්න කෙනාට ඉස්සෙල්ල ඔයා තමයි මගේ ළඟට එන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් මේක කියලා මම ඉතින් ඉතින් මේ පස්සේ මංකො මේක වෙනස් කරන්න ඕනේ ප්‍රේම් මේක හරියන්නේ නැහැ කියලා. නෑ නෑ ඒක වෙනස් කරන්න ඕනේ ඒක හොඳයි කියලා. මොකද මට මේක කියන්න බෑ මං කියන්නේ. ඉතින් මට කොහොමත් මේක ඕනේ නැහැ කියලා කියන ඉතින් බාර ඉතින් කතා වුණ ගොඩක් ප්‍රශ්න ගියා ටිකක් දෙකට. ඊට පස්සේ කොලේ අත්ත අරගෙන ඉතලා විශ් කරලා වීදුරු බිදිලා කුඩු වෙලා බෝතල් වැඩේ එතනින් ඉවර වුණා. පස්සේ අර ඉරිච්ච කොල කැල් ටික මම එකතු කරගෙන උදේ මම වැඩට ගියා ගුවන්විදුලි සංස්ථාවේ. උදේ වැඩට යනකොට දායක මම ඉස්සරහට එනවා. මම දායක මෙහෙම එකක් වුණා. ඔදිපන් දිපන් අර කොලේ ටික දීපන් කියලා බැලුවා. දායක මම ඉතින් කොහමද බලලා මේ මං කැසට් එක දුන්නා මෙන්න මේක තමයි සින්දුව කියලා. දායක මම ගිහලා අහලා අහලා පහුවදට පහුවදා උදේ මට ගෙනල් දුන්නා මං සින්දුව ලියුම් බලන්න කියලා. එයා දායක ඉස්සෙල්ලාම ඒ කියන්නේ මියුසික් ට්‍රැක් එකකට කොටු වෙලා ලියපු පළවෙනිම සින්දුව තමයි නැතින්නේ තුවා. මේක ලිව්වා තේ හොඳයි. මමත් පොඩි අයිඩියාස් දෙක තුනක් කිව්වා මේ විදිහට මේ විදිහට කිලියම කියලා. ඒකත් තියාගෙන ඉඳලා තමයි ගොඩක් තව මාස 5-4කට පස්සේ තමයි ස්ටැන්ලි මට කිව්වේ වර්ග කසාප් කේ තියෙනවා කියලා. අද හවස්සරේ වොයිස් කරමු කියලා කිව්වා. ඒලාත් අපි රෙකෝඩින් ඉවරලා තමයි ගීත ගායනා කරේ. ඒ කාලේ අර පේලින් පේලි රෙකෝඩ් කරන්න බෑ සම්පූර්ණ ගීත. ඒක වචනයක් හරි වැරදුනොත් අය මුලින් ඉඳලාම රෙකෝඩ් කරන්න. එහෙම පටිගත කරපු ගීතයක් තමයි. එහෙම පටිගත කරපු එහෙම දේහ සමාන්සේලා හදපු ගීතින් තමයි මේ දැන් මේ 82 ඉඳලා අද වෙනකන් මේ ගීතේ අපිටත් රසින්. හැබැයි කොයි වෙලාවකත් ඒ ගීත අහද්දී මේ සජිත්‍ර දැනෙන්නේ නැහැ නේ. කලින් තනුවකට දීපු ගීතයක් කියන දැනෙනවා හරි අඩුයි. ඒක තමයි ප්‍රේම කීර්ති ජල්ලිස්ගේ සහය දයාලිස්ගේ අග්‍රගණ්‍ය ගීපද රචකයන් සහ රචකයන්ගේ තියෙන අපූර්ව හැකියාව. දවාලන්න
කරුමකින් අන්දනා ආශා නිරාශා මැබූ ඒ සක්න මායාද කී ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැබුල් නැබූ ඉන්ද්‍රජාලේ හැයයි ක්‍රිකට් ක්‍රීඩකෙක් මෙච්චර හොඳට සිංදු කියන්නේ කොහොමද කියලා සමහරට ඔබට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ਉਹ සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයාගේ සංගීතය හදාලා තිබෙන්නේ. එහෙම කියනකොට මනෝජ් අයියා බොහොම ආඩම්බරෙන් ඔළුවනවා. නේද? ඉතරක් නෙමෙයි සජිත්‍ර කියන්නේ හොඳ තබ්ලා වාදකෙක්. තාල වාද්‍ය බඳ වාදකෙක්. අන්න දැන් හොරවනවා. තබ්ලා ගාන කොහොම හොරවනවා. ඒ දන්නේ මේ ඉන්නේ අති දක්ෂ තබ්ලා වාදකෙක්. ඒකත් ආදරෙන් මතක් කරනවා. සජිත්‍ර, මේ සංගීතය ඔබ යොමු කරන්නේ පියා සමර පාලසේන නැන්දා නේ? තාත්තාගේ වියෝවත් එක්ක සංගීතය මඟ හැරෙනවා. ඔව්, ඇත්තරම මේ අපි හිටියේ යක්කල. ඔව්. ඉතින් ක්ලාසස් යන්න තිබ්බේ සනත් සර්ගේ නුගේ කොට. ඉතින් තාත්තා තමයි හැමදාම ගෙනියන්නේ. ඉතින් තව ප්‍රැක්ටිසස් තියෙනවා ක්‍රිකට්. ඉතින් ඒ ඔක්කොම තාත්තා තමයි කරේ. ඉතින් තාත්තා නැතුව නම් පස්සේ එච්චර දුර යන්න විදිහක් තිබ්බෙත් නැහැ. ඉතින් ඒකින්ද ඒක එහෙම නතර වුණා. සජිත, සාමාන්‍යයෙන් මේ ඇඟිලි අත්ල ලොකු ක්‍රීඩකයන් ගොඩක් ක්‍රිකට් ක්‍රීඩකයෝ ගොඩක්ලා සීමස්ලා නෙවෙන්නේ වේග පන්දියවන්න නේද? මම ස්පිනර් කෙනෙක් වෙන එකේ මේ දඟ පන්දියවන්නෙක් වෙන එකේ වාසියක් තියෙනවද මොකක් හරි? නෑ, මම අත්‍තරම මුලින්ම ෆාස්ට් බෝල් කළේ. ඊට පස්සේ අපේ ස්කෝලේ PW වෝල්ට ප්‍රෙස තමයි මගේ පළවෙනි කෝච්. ඉතින් මේ සර් තමයි කිව්වේ මේ ෆාස්ට් බෝලර්ස්ලා එතකොට ස්කෝලේ අතරම ගොඩක් හිටියා. ඉතින් එයා කිව්වා මේ මම ඉස්සර චූටි, කියන්නේ මම තමයි ටීම් එකේ කොටම පොඩි කාලේ. ඉතින් එතකොට කිව්වා මේ ඔයා ෆාස්ට් බෝල් දාලා වැඩන්නේ, මේ ස්පින් බෝල් කරන්න. ඔව්. ඊට පස්සේ එක පාරට මම උස ගියා කුමරියා. මමත් එහෙම තමයි. ඒක තමයි මේ අන්ද 19 එද්දි 100ට උස ගියා. ඔව්. ඉතින් එතකොට ආයෙත් මාරු වෙන්නේ නැහැ. ඉතින් මම එහෙම ස්පින් කරා. පැට් සින්කොක්ස් ඊට පස්සේ මම ලැබු උස ස්පිනර්ස්ලා දෙන්නේ මම දැකේ. අර සහ රොජහාප. එම් බොම අඩුයිනේ. මටත් ඉස්සර දරුණුවට ක්‍රිකට් සහලවල ක්‍රිකට් පුරුදු තිබ්බා. දැනුත් තියෙනවා. මේ අනුර මනප්‍ර මහත්මයා වෙළඳ සන්නාම කළමනාකරු. ඒක වැඩිය කටහුරු නැතුනාලා බ්‍රෑන්ඩ් මැනේජර් කියන එක අපිට හොඳට පුරුදුනේ. සිංහලෙන් කියන්නේ බ්‍රෑන්ඩ් මැනේජර් නේ? සිංහලෙන් නේ? සිංහලෙන්. ඔව්. බ්‍රෑන්ඩ් මැනේජර් කියන එක අපිට සිංහල වලට අනෝජ් තෝ උත්තර ලොලු දැන්නා. මොකද්ද කියලා දැන් නේ ඔළුවන්. මේ වෙළඳ සන්නාම කළමනාකරු කියන මේ තනතුරේ තියෙන මොකද්ද වගකීම සහ කාර්යභාරය? අපිට ඉති ඔබ අම්රිතා. අම්රිතා. අපි උදාහරණයක් වශයෙන් දැන් අම්රිතා සන්නාමය ගත්තොත් අපි එතනදී ඒ සන්නාමය පාරිභෝගිකයන් කෙරෙහි තියන්න ඕනේ විශ්වාසය, විශේෂයෙන්ම තියෙන්න ඕනේ
එතන තියෙන ගුණත්වය ගුණාත්මක භාවය එතන ගියාම අපි විශේෂයෙන්ම ප්‍රචාරණ මාධ්‍ය සමග නිතර වැඩ කටයුතු කරනවා. එතකොට ඒ සන්නාමේ අපි එකට කියන බ්‍රෑන්ඩ් ඉක්විටි ඩෙවලොප්මන්ට් කියලා බ්‍රෑන්ඩ් එක ඒ පැත්තෙන් අපි ඩෙවලොප් කරන්න ඕනේ. ඉතින් ඒ අතරතුර අපේ තියෙන්න ඕනේ යම්කිසි සම්බන්ධතාවයක් අපේ ඉන්නවා මේ ලංකාව පුරාම ඉන්නවා වෙළඳ නියෝජිතවරු. එහෙම ඒගොල්ලොත් එක්ක අපි ඒගොල්ලෝ බාණ්ඩ රැගෙන ගිහින් ඒගොල්ලෝ එතනින් අපේ අලුත් නීතියෙන් සමග විකුණනවා. ඉතින් අපි ඒගොල්ලොත් එක්කත් කෝඩිනේෂන් එකක් තියාගෙන බ්‍රෑන්ඩ් එකේ ඉදිරි ගමන අපි දිගටම ගෙනියනවා. ඒ තමයි ඔන්න වෙළඳ සන්නාම කළමනාකරුවෙකු එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක්ගේ වගකීම. ජෙරොෂාන් මට නම බලලම තමයි කියන්නේ, මොකද මම අහලා නැහැ මීට කලින්. ජෙරොෂාන් ජෙරොෂාන් මේ මට ආන්නේ දක්කවල ඉඳලා උස ආපු ගමන් 6 4ක් උසයි. ෂූ සයිස් එක 12 11ද? 12. අඩුයි ලෝකේ. සයිස් 12 මොනවා ලංකාවට ගොඩක් අඩුයි. ලංකාවේ ගොඩක් අඩුයි. යුරෝපියන් සාමාන්‍ය සපතු ගන්න ගියා ලොකු අකරතැබ් වලට මොනවද සාමාන්‍ය 44 මැක්සිමම් 45 වලින් ඉවරයි. ඔව්. තෝරාගත් තැන් වලින් සහ තෝරාගත් මාදිලි පමණයි පාවිච්චි කරන්නේ. ඒවත් ඒකත් එක්කම දැන් අඳුරන කට්ටිය ඉන්නේ. ඉතින් කියාගෙන ගෙන්න ගන්න පුළුවන්. ඔබ දෙවරක් මිස්ටෝෂන් කියලා එක්වරක්. නෑ එකපාරක්. එකපාරක් නේ. මොන අවුරුද්දද? ගිය අවුරුද්දේ 2008 ලංකාවෙන් කරා. අපි පොඩ්ඩක් ඒ මිස්ටෝෂන් කියන එක ඒ කිරුල ගැන කතා කරමු. ඒක ඇත්තටම ජාත්‍යන්තර තරඟයක්. දැන්ට රටවල් 83ක තරඟකාරයෝ ඉන්නවා. දැන් මේ අවුරුද්දේ තව මාස දෙක තුනකින් වගේ අවසන් මා තරංගයේ තියෙනවා. ඉතින් ගිය අවුරුද්දේ තමයි ලංකාවේ තිබ්බේ. ඉතින් ඒක කරේ PD එන්ටර්ටේන්මන්ට් ආයතනයෙන් නැෂනල් ඩිරෙක්ටර් ඩොක්ටර් ප්‍රසාද් දේශප්‍රිය. ඉතින් ඒ තරංගේ ලංකාවෙන් වින් කරන්න මට අවස්ථාව හම්බුණා. දැන් ජාත්‍යන්තර තරඟයට යන්න අපේක්ෂාන් බව. ඔව්. ඒක මොන අවුරුද්දේ තියෙන්නේ? ඒක මේ අවුරුද්දේදී. මේ අවුරුද්දේ. කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ චයිනාවල. චයිනා. ඉතින් අපි සුබ පතනවා ඔබට ලංකාවට ජාත්‍යන්තර කීර්තිය ගෙනෙන්න ලැබෙන්න කියලා. සිතරීවි සත්‍යක ස්වර සප්තකයේ 7 නෝට් සමගයි ඔබ අප මේක තුළ ඉන්නේ 0115 299 299 අපේ දුරකථන අංකය. ඒ වගේම ආදරෙන් මතක් කරන අපේ ආදරණීය අනුග්‍රහකය සමන්මල් මාතර පානදුර සහ ඇමිලි පිටී කියන නගරවල ශාඛා පිහිටලා තියෙනවා. කාන්තා ළමා සහ පිරිමි ඇඳුම් තරක් නෙමෙයි, ගේ දොර උපකරණත් ඔබට මිලදී ගන්න පුළුවන් සමන්මල් වෙතින්. ක්වලිටි ඇඳුම් ගන්න ඕන කෙලින්ම යන්න ඕන සමන්මල් වෙත. මේ ලෑස්ති වෙන්නේ මේ අර කොණ්ඩේ දිගට තිබිලා කොණ්ඩේ කොට වුණු දිලිනි ලක්මාලිගේ ගීතයක් අහන්න ඔරවන්න එපා. අපි ඒක සාධාරණ හේතුවක් තියෙනනේ, අපි ගීතයෙන් පස්සේ ඒක කියමු. මනෝජය යම් නේද මේ දිලිනි ලක්මාලි තිරිමාන්. Thank you.
ප්‍රේක්ෂක ඔබ බලාගෙන නැති මේ කොණ්ඩේ දිගට තිබ්බා දැන් මම මේ කොණ්ඩේ කපලා දිනවා මේ ඇත්තරම මේ හැඩ වෙන්න ලස්සන වෙන්න නෙමෙයි කැපුවේ මේ ඊට කලින් මම පොඩ්ඩක් බේරනවා මේ දුරකථනය කෙනෙක් ඉන්නවා 0115 299 299 මේ දුරකථනය කෙනෙක් ඉන්නවා ආයුබෝවන් කවුද මේ කොහෙන්ද අනුරාධපුරෙන් මොනරාගලෙන් මගේ මටත් ඇහෙන්නේ මරු නේද කියන්නේ මොනරාගල අනුරාධපුරයි මාරු වෙනවා කියන්නේ කන් දෙක බලාගන්න වෙනවා මොනරාගලයි වැල්ලවායයි වගේ නමක් නැහැ වවුනියාවේ අනුරාධපුරේ නම අනුරාධපුරයි නැහැ ඔව් කාටද පුතුන් කතා කරන්න අවශ්‍ය උමියංගනාකට ඕනාගේ කතා කරන්න අයිබෝන් බොහොම ස්තුති දිලින්ට කියන්න ගොඩාක් දේවල් මගේ හිතේ තියෙනවා මමත් තාසයි කියන්න ඔව් ඔව් අනේ නෑ ඒ ඇත්තටම නපුරුත් නෑ ඇත්තටම අහිංසකත් නෑ අවස්ථාව අනුව තමයි ඉතින් සමහර අවස්ථාවල නපුරු වෙනවා සමහර අවස්ථාවල අහිංසක වෙනවා ගෑන් ළමයි ඉන්නකොට හුරතල් වෙනවා ඒ වගේ ඇත්තටම නපුරු නෑ ඔව් අනේ පව් මේ මනෝ ජංකල්ගේ කැමර එක ඉන්න මනෝ ජංකල් එයා බොගුණ මහත්මයා ජෙරෝෂාන් ජෙරෝෂාන් බොහොම ස්තුතියි මේ දිල්නි මේ අපි කියමු ඇත්තටම ඒ බොහොම සත්භාවයෙන් සත්ක්‍රියාවක් වෙනුවෙන් තමයි ඒ මේ ඒ වටිනා කේශ කල්යාණිය දන් දුන්නේ අපි ඒක කියමු ඒක කියන්න වටිනා ඔයා මට කියන්න එපා ඒකට මට වටින් ආරංචි මමත් මටත් තින් ගෑන ළමයින්ගේ කොණ්ඩෙ කපපු අය මා ඒ වනේ ඔයන්නේ මා ඇත්තටම මහර්ගම පිළිකාරහල්ට දුන්නා මං කොණ්ඩේ. ඉතින් ඇත්තටම මේ මං එක ගොඩක් හැමතැනටම කිව්වේ නෑ. මොකද මම හිතන ප්‍රථම වතාවට මම මේ කිව්වේ. මොකද මේ සාමාන්‍ය එහෙම දෙයක් කිය එහෙම නෑ ගොඩක් කට්ටිය එක කපලා දීලා ප්‍රොමෝට් කරනකොට ඔයා එක නොකිය ඉඳපු හින්දම තමයි මං කිව්වේ. මොකද ඔයාගේ කොණ්ඩේ කොච්චරද කියලා අපි සාමාන්‍යයෙන් දන්නවනේ. හරි වටිනවා. ඩබල් සල්ලි. එච්චර මාව ළඟින් ඇසුරු කරන මටවත් කිව්වේ නෑ ඇත්තටම. ඔයාට වඩා මම ළඟින් ඇසුරු කරන මං කිමි ශේත්‍රය අපි හරි හොඳ ආවා. ශේත්‍රය ඉතාලි. මේක නෙමෙයි අයියේ මේ අඹ කාලේ නේද? මේ සරේ අඹ ආවේ නෑ. මියම කාර්ත කොළඹෙන් ගහත් කියලා ගෙදර. ඈ? නරිඳු මේ නරිඳු වරන් දෙන්නේ. දිනුනේ ගෙදර මේ අඹ ගෙන නරිඳු තමයි hina වෙන්නේ සිංගිති. මේ මනුජයි අර වෙඩින් එකට යන්න ඕනේ නේද? නරිඳු උදව්වක් කරන්න ඕක. සපත්තු දෙක පොඩ්ඩක් දෙන්නකො. මේ සපත්තු දෙක පොඩ්ඩක් අරන් දෙන්න නරිඳුගේ. බලන්න වර කොහමද? ඕම පෑන් ඕම ටිල්ඩ් අප් කරන්. ඕම ටිල්ඩ් අප් කරන්. ඕම ටිල්ඩ් අප් කරන්. ඔව් කොහොම ඔන්න බලන්න. කොහමද? රතු ඉන්දියානෙක් වගේ නේ. රෙඩ් ඉන්දියන්ස් නේ. ආ. ඔය මගේ වැඩ නෙවෙයි ඔය ඔය ඇවිල්ලා ආදරණීය ගුරුනාන්සේ වැඩ අර ආයි කොහමදනේ මේ මට ඇත්තටම වෙඩින් නැත් තියෙනවා
සිරි ත්‍රීවී සතියගසර සප්තක සෙවන් නෝට් සමග ඔබම මේක තුරෙන්නේ මේ මම ආපු ගමන් අද මේ ඇහුවේ මේ රෝහණ අයියා තෝරගෙන තියෙන සින්දු ටික මොනවද කියලා. මොකද රෝහණ අයියා සින්දු ගොන්නන් තියෙන අම ලියුම් වල ලියලා ඊට පස්සේ දුකට අහලා ඔය ලියලා යාළු කරගත්තා. මම නෙමෙයි ගීත තේරුවේ මනෝජ් මන්දි. ඔව් ඒ අතරේ දැන් මේ මම ආසේව කීපයක් මිස් වෙලා තියෙන සම්පූර්ණ ගායනා කරන්න ඇති. මේ අයියේ මගේ ඉල්ලීමක් තියෙනවා මේ සුසුමේ සුළඟක් වෙලා ගීතේ පොඩි කොටසක් ගායනා කරන්න පුළුවන් නම්. බොහොම ස්තුතියි රෝණයි. මේ මට තව බලාපොරොත්තුවක් තියෙන මම ඉල්ලීමක් තියෙන එක මේ බ්‍රේක් එකට ගිහලා ඊට පස්සේ මට ආසයි රෝහණ අයියාගේ හඬින් වෙනත් ගායකයෙක්ගේ මේ ගීතයක් අහන්නත්. Dina ahase
පූර්ව ගීතයක් ගායනා කර බොහොම ස්තුතියි අන්ර මාත්මේ 0115 299යි 299 දුරකථන කෙනෙක් ඉන්නවා ආයිබෝන් කවුද මේ කොහෙන්ද චරිත් බණ්ඩාරගමින් හලෝ ඔව් චරිත් ආයිබෝන් කාටද කතා කරන්න ඕනේ දමවල මාත්‍යාට ආයිබෝන් ආයිබෝන් මාත්‍යා මොකද Hello. Oh. Okay. චරිත් මහත්මයා මේ අපිත් එක එකතු වුණාට මේ අයියේ කොහෙද සජිග බණ්ඩාරගමද ඈ බණ්ඩාරගමද කියවල බය වෙන්න එපා කියන්න 162 නේ රූට් නම්බර් එක නේ අපි කාලයක් ව බණ්ඩාරගම කියන්නේ මේ කියන්නේ බණ්ඩාරගම කියන ගමේ නම අයින් කළා සරච්චන්සි කියලා දැම්ම කියලා ඔයත් බණ්ඩාරගමද කියන කලාකාරය රසක් බීවිච්ච රයිගම් කෝරලේ රයිගම් පුරවරේ කොල්ලෙන්නේ මම දැන් දැක්කම් පොඩි එකක් අත්තුක. එතකොට ඔය බණ්ඩාරගම ඔයයි යමිටිගේ ඉස්සරහ ඉන්නේ මහරගම හිටගෙන. වත්තේද? කුංචි මාමගේ බට කැලේ. මේ සජිත්‍ර දැන් ඔය ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඉතින් විදේශගත වෙන නිතර යන වෙනවනේ. ඩියුටි ෆ්‍රී වලින් ගියද්දි ටීම් එකේ කවුරුත් අතරමං වෙලා තියෙනවද නෑනේ? නෑ. මම ඊයේ පෙරේදා මේ මෙල්බර්න් ගියා මම ගියා වෝල්ගා කල්පනී එතකොට ලූෂන් පුෂ්පරාජ් දිලන්ත මාලගමුව සරත් දික්කුඹුර කේ එතකොට ඔහම කට්ටිය ගියා උමංගනා වික්‍රමසිංහ කියලා මගේ මිතුරියක් අපි ගියා සම්මාන උල්ලක් තිබ්බා මෙල්බර්න් එක සැරේට අපි ට්‍රාන්සිට් එක තිබ්බේ මේ මැලේසියා එක සැරේට මැලේසියා වල නෑ ෆෝන් නේද කරන්නේ නෑ නෑ බල්ලෝට ඉන්න සුවඳිලු අතරමං ඔව් අයියා නේ මේ අන්රයි නේ මේ මම හිතුවා මෙයා බ්‍රෑන්ඩ් එම්බසඩර් කියලා ඉන්නේ ඔව් අපරාදේ නකොට ගන්න හම්බුන්නේ දන්නවනම් යනකොටම ගන්න ඔව් මේක ගත්තේ නෑ මෙයාව බේරගන්නේ බෑ පර්ෆියුම් වල ලූෂා ලූෂන් ලූෂන් අයිය ඉතින් ලොකුයිනේ අයෝමී පුරුෂෙක් මේ මේ පය දෙකෙන් දෙක ලූෂා බඩගෙන ඉනවා ආව් දැන් ලූෂන් මේ ප්‍රෝග්‍රෑම් එකට ගේන ලූෂන් මිස්සෙත් එකක් නෑ ලූෂන් හොයාගෙන මං ඊළඟට කොහරි කැම කඩේ එක මාරින් ඉන්නවා කනවා ආ යා කියන්නේ අපි ගියා විතරයි දන්නේ ආ පේන්නේ නෑ මොකේ නැවතිලා හිටියද කවුරුද දන්නේ මගේ ඇති මම රට බැලුවා මේ අපි මතක් කරමු 2000 ඒ කියන්නේ මේ 3CS ශ්‍රී ලංකා ටෙලි අවෝඩ්ස් කියලා මේ ලංකාවේ අපේ පවතින සුමති රයිගම්මැනි සම්මාන උල කෝස්ටිලා සංගමින ප්‍රථම වරට වසරින් වසරයත් මින් ඉදිරියට ප්‍රයත්නගේ ඉතින් උමංගනා වාසනාවන්ත උනා ප්‍රථම වරට ප්‍රයත්තු ඒ මෙල්බර්න් ටෙලි සිනමා සම්මාන උලේ 2017 වසරේ හොඳම නිලිය සම්මානය දිනාගෙන ඉතින් වාට ආදරෙන්
ඔබ පාතන. ඔව් ඒක තමයි මම මේ කියන්නේ හැදේ මට විතරක් නෙමෙයි හොඳම නිල සම්මාන හම්බුනේ ඇත්තටම ඒ සුරු ඒ වගේම සුරාජ් වෝල්ගා නයනතාරා වගේ රංගන ශිල්පීන් ශිල්පියන්ටත් සම්මාන හම්බුනා ඒසද ඒවත් මතක් කරන්න ඕනේ ඒ වගේම දිලන්ත මාලගමු ඒ වගේම ලූෂන් තත් සම්මාන හම්බුනා. ඉතින් අපි අගය කරන්න ඕනේ ඇත්තට මනෝජය ඉසුරු මේ ඒ වගේ සම්මාන උල්ලක් පිටුලට ලොකු වියදමක් සහ ඔවුන් ඊටාත්ම මේ මේ ඒ කියන්නේ එහෙ ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ මෙම්බර්ස්ලා තමයි සම්මාන උල්ලට ආරාධනා කරලා ඔවුන් අතින් අපිට සම්මාන ප්‍රදානය කරන්න ඔවුන් සැලැස්වා. ඉතින් අගය කරනවා ඇත්තටම චාර්ක ජයසිංහ ප්‍රමුඛ කණ්ඩායම මත ආදරෙන් මතක් කරනවා ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටක ඉතාම කාර්යබහුලනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. හැබැයි ඉවරණකම් හිටියා. ඇත්තටම. ඔව් චීෆ් ගෙස්ට් ඇවිල්ලා ඉවරණකම් ඉඳලා අපිත් එක්ක කතා කරලා අපිට විශේෂ අවසාන මොහොත වෙනකම් විශේෂ මතක් කරනවා. මෙහෙ වගේමයි. ඈ? ඒ කියන්නේ මෙහෙ වගේමයි. ඒ කියන්නේ අන්තිම මොහොතේ අපිත් එක්ක ෆොටෝස් උත් ගත්තා නම් අපිට විශේෂ කරලා ගියේ. එහෙනම් මෙහෙ වගේම තමයි. මෙහෙමයි. මේ සියත ටීවී සත්‍යගස්වර සප්තකයේ 7 නෝට් සමගයි ඔබ අප මේ එකතු වෙලා ඉන්නේ. මේ සජිත්‍රමගේ පොඩි ඉල්ලීමක් තියෙන ඉස්සරහන් තුනනේ මම හරි ආසයි මේ සජිත්‍රර ගායනා කරන ගුණදාස කපුගේ මහත්මයාගේ අයියන්ගේ නොඹ ඇවිදින් ගියද අයියා කියන්නේ පාකොට කමන්නේ මං වෙනුවෙන් අපි පොඩි කොටසක් ගායනා කරා. ඊගෙන සජිත්‍රගේ මම දකින විශේෂත්වය තමයි මේ 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 ඕනෑම ගීතයක් ඔහුගේ විදියකට ගායනා කිරීම. මම ඒකට උඩක් අගය කරනවා. අයියන්ගේ නුඹ ඇවිදින් ගිය දවසේ ගිනි ඇවිදුනා කෙනි මදලට අපේ එකපත අනා එකටම කෑ පෙර දවසේ මව අමතකද නුඹ රජු අද දවසේ. සජිත්‍රමේ අර පොඩි කාලේ හරි මම පුරුයි මං විශේෂම ඕක ඉල්ලන්නේ මං කොලේ ලියාගෙනත් ආවා මේ ඕකේ තියෙනනේ පොඩි කාලේ මේ සජිත්‍ර පොඩි කාලේ උස්සල තියෙනවලුනේ මේ මට ඉතින් ගීත ගායනා කරන්න පුළුවන් ඉඳලා දවසක සිංදු මොකද රසවත් සිද්ධියක් තියෙනවා ගීත විරුස්. ඔව් මේ වෙඩින් එකකට ගිහින්. එතකොට මම වෙඩින් එකට සහභාගී වුණා. ඉතින් එතකොට අර පොඩිනේ ඉතින් මාව දාන සිංදු කියන්න. කට්ටිය දාන. ඉතින් දාද්දි දැන් කියන්න පුළුවන් සිංදුත් කියන්න එපා. ඉතින් එතකොට ඒ වෙලාවල් මම අර අහලා තිබ්බ මුන්නසරම මා කපුගේ මාත්මයාගේ අයියන්ගේ සිංදු. ඉතින් මම බෑන්ඩ් එකට කියලා මම ඉතින් ඒක කියන්න කිව්වා. මේ ගහන්න කිව්වා. ඉතින් මම දැන් භාගයක් කියයි යද්දී ඒක පාටම සින්දුව නවත්තන්න ඕනා. මොකද මේ අයියා ස්ටේජ් එකේ මාව උස්සලා දැන් මවිමට ඕක කියන්නේ කොහෙද දබ්බයක් කියලා උස්සලා තිබ්බ ගෙම්බි මේ අයියා කැමති නෑ ඒ සින්දුව කියනට. නෑ ඉතින් අයියා මෙයාගේ හොඳ ඊතවතා. ඉතින් ඇත්තට එහෙම විරසක නැහැ නේ. එහෙම අයියල ඉන්නවා ජීවිතේ. ඉතින් මගේ අයියත් ඒ වගේ අදටත් මේ තාත්තගේ වියෝවෙන් පස්සේ ගොඩක් සජිත්‍රට අයියා තමයි මේ මම සජිත්‍රම පුද්ගලික ගොඩක් දැන් නිසා මේ පියාවගේ ඉතින් එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ. අර ගීතේට ආසින්ද තමයි ගන්න. එහෙම අයියල ඉන්නවා. මගේ අයියත් සමහරවිට දැන් බලාගෙන ඇති. අදටත් මේ මනෝජයයි මම කෝල් එකක් ගත්තාම මගේ අයියා ආන්සර් කරන්නේ නැහැ. අර නළුවෙක් වෙන්න සල්ලි නැති කාලේ රීලෝඩ් එකක් දාගන්න සල්ලි නැහැනේ. මම අයියට ගත්තා අයියා කට් කරලා මට ගන්න. අදටත් මම දැන් ගත්තත් අයියා කට් කරලා මොකද කියලා අහනවා අනිත් පැත්තට. එහෙම තමයි සහෝදරයෝ කියන්නේ බැඳීම කවදාවත් විස්තර කරන්න අමාරුයි. මේ සූදානම මේ අද ඉතින් තරගේ වීරයා රෝහණ බෝගොඩ මහත්මයා එක කතා කරලා වැඩක් නැහැ නේ. අපි සින්දු තමයි අහන්න ඕන. මේ සූදානම රෝහණ බෝගොඩ මහත්මයාගේ තවත් ගීතයක් සමගට. ඔබ හමුවන්නේ අවදානමි සිතේ මෙල්ලේ ඔබගේ බඳුමයි අසල දිනු නොව තැන් වෙලා කඳුලන් වැටේ නම් පිසලන්න ආයේ
හමුවේ ගහ කොළ කොතේ සිත රිත වන්නේ මෙසේ අප හමුවේ ගහ කොළ කොතේ සිත රිත වන්නේ මෙසේ ආදර ලොවකට කොතනද මායි වෙන් වුණු දුර ගියද නොවේ එක්වන්නට බැරි නම් කඳුලක් වැටේනම් පිසන්න ආයි ඔබ හොබන්නේ කවදාද ආයි සිතේ නැදින්නේ ඔබගේම රූමයි අසදල් පිදුු කතුලක් වැටේනම් පිසලන්න යනි සසරන්න බැරි සිත සිනයකි නෙත එකරකි යනි සසරන්න බැරි පාලුව තනිකම් විඳ ගත හැකිනම් ලංවුණු හුන්දුර ගියද නොවේ වන්නට බැරි නම් කඳුලක් වැටේනම් පිසලන්න තායි ඔබ හමුවන්නේ කවදාද සිතේ රැඳෙන්නේ ඔබගේම රුමයි අස රැඳෙනු ලොව හිතින් වෙනා කඳුලක් වැටේනම් ප්‍රේම කීර්තිද අල්ලිස් නම් මේ අපූර්ව ගීත රචකයා විසින් හරි අපූර්වට ලියපු ගීතයක් මේක. මේක පිටිපසත් බොහොම රසවත් කතාවක් තියෙනවා. ඒක අපි රෝහණ බෝගොඩ මහත්මයාගෙන්ම අහලා දැනගත්තොත් තමයි හොඳ. අයි ඒකත් හරි අපූර්ව. අර කලින් සිද්ධියට පස්සේ ආයි ගීත ලියන්නේ නැහැ කිව්වද? ගීත ලියන්නේ නැහැ කියලා මම බලන්න. ඊටවසත් මා කිව්වේ නැහැ. ඊට පස්සේ අපි දෙන්න ගියා මේ අපේ ගුවන්විදුලි සංස්ථාව ඉදිරියේ තියෙන ආරේ මේ අවන්හල. අපි කෑම කන්න ගිය වෙනදේ වාඩි වෙලා අපි දෙන්නම් පොඩ්ඩක් ඊට ඉස්සෙල්ලා සෝඩ ටිකක් බිව්වා. ඔව් ගෑස්ට්‍රයිටිස් වලට වගේ සෝඩ ටිකක් බොන අතරේ මේ ප්‍රේම්ට මගෙන් ඇහුවා අයි කල්පනා කරන්න කියලා. මං කිව්වා නෑ එට වොයිස් කරන්න තියෙන සිද්ධුවක් තාම ලිව්වේ නැහැ කියලා. මෙලඩියක තියෙනවා. මම කිව්වා මෙලඩියක කරා ට්‍රැක් එකකත් ඔක්කොම කරලා තියෙන මචං තාම ලියාගත්තේ නැහැ. ටංගල පෑනත් පොඩ්ඩක් ඉඳලා දැයට මතක නැහැ අරක. කොළ දෙකක් සාක්වි තිබිලා ගත්තා. අත පිහින කොළ ටිකකුත් ගත්තා. ආ. අරගෙන මේ කීපම් බන්න. එතකොට මේක ඇතුලේ හැඳි සද්ද අරව මේවා කෑ ගන්න මිනිස් යුද්ධයක් වගේ මේ. මං කො මෙතන ඉඳන් ඕක හරියන්නේ අපි වෙන කොට හරි නෑ නෑ මමනේ ලියන්න බකට මං කනට කළා කියලා මේ සිද්ධි කෑල්ල ගැල්ල කිව්වා. ඉතින් මම පොඩි ටිකක් සෑඩ් සෝයි එකක් නේද කියලා මං ඒ වගේ එකක් තමයි මේ කියලා. ඊට පස්සේ නෑ කෙරීම කඳුලක් පැටේ නම් පිසලන්න ආයි ඔබ හමුවන්නේ කවදදාය කියලා මට බුදු මේ කියවලා බලන්න කියලා. ඒක අරගෙන මං පාර ආරයිනේ තියෙන පාරට බහැලා මම මෙන් ආයනකට ගිහිල්ලා මේක කියලා බැලුවා. හරි මම කො ප්‍රේම හරි කියලා. හරි එහෙනම් තව සෝඩ එකක් ගේන්න කිව්වා. තව සෝඩ එකක් ගෙනාවා. ඉතින් ඒ සෝඩ එක ඇල්ලලා සින්දුව සම්පූර්ණ ලියුවා. ලියලා ඊට පස්සේ සින්දු මට නමයක් ලියලා දුන්නා. අර පොළවල එදාම ලියුවා හෝ ගාලා ලියාගත්තා. එල්ල මේ ටික ඔක්කොම තියාගනි මම මැරිච්ච දවසක් කියපන් කියලා. මම තියෙනවා තාම. ඉතින් ඒ වගේ ආදරණීය මිත්‍රෙක් කියන අර
එදා කේන්ති ගියා ගිහිල්ල මං හිතුවාට ආය කවදක්වත් ගීත ලියනකම් නැහැ කියලා. මුත් ඊට පස්සේ ගීත ගොඩාක් මට ලියලා දුන්නා. ඒකයි ප්‍රේමකීර්ති මාක්‍රණගේ තියෙන විශේෂත්වය. කියන්නේ සාහිත්‍ය පොත් පෙරලගෙන නිෂ්කලංක පරිසරයකට ගිහිල්ලා සචිත්‍ර ලිව්වත් මම හිතන්නේ නැහැ ලියවේ කියලා. නැත එක රැයකී සිත සිහිනයකී කියලා ලියවේ කියලා හිතන්නම. සිත සිහිනයකී නැත එක රැයකී යලි සසඳන්න බැරි. ඒ ලියපු සින්දු වලින් තව ඉතුරු වෙලා තියනවද අයියේ? තියෙනවා. ඒ කියන්නේ කරපු නැති සින්දු? කරපු නැති තව සින්දු හතර පහක් තියෙනවා. ආනේ එක දවසක් මම එයාගෙන කියනද? කියන්න පැහැදිලිවම. එක දවසක් ඒ මං කියනවට නෑ. මං කිව්වේ එකක්වත් නෑ තාම කියලා. කියනකොට එකක්වත් නෑ. හැමදාම එකක්වත් නෑ කියන්නේ මොකද කියලා. ඊට පස්සෙ මම එක කියලා කියලා එක කියන වචනෙන් මේ මුළු සින්දුවම ලිව්වා. ඒකේ ඒකත් මම ගායනා කරා ආචාර්ය රෝහණ වීරසිංහ මියුසික් කරේ. එකම මොහොතක එකට ඉපදී. එක කියන වචනේ හැම වෙලාවෙම තියෙනවා. එකම මොහොතක එකට ඉපදී එකම ගෙයි ඇති දැඩි වෙලා. ඒ කියන්නේ ට්වින්ස්ලා දෙන්නෙක් මේ ඒගොල්ලෝ ගෙවල් ළඟ ඉඳලා මේ අම්මා තාත්තා මරුණාට පස්සේ අම්මගෙන් මේ බූදලෙ ඉල්ලනවා. ඒකට වෙච්ච ප්‍රශ්නයක් තමයි මේක කියන්නේ. එකම මොහොතක එකට ඉපදී කියන්නේ ට්වින්ස්ලා එකට ඉපදිච්ච එක. එකම ගෙයි ඇති දැඩි වෙලා එකම වහලට එකම ඉල්ලුම අපි හැමෝමත් ඇති කළා කියලා ඊළඟ බර්සස් දෙකේම තියෙන එක 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 කියලා. ඒ වගේම නරන්න සොඳුරු මිනිසෙකු කෙසේ ඝාතනය කරාද මරාදෙමුවාද කියලා නම් ඉතාරිස්නක් බෑ. ඉතින් සීත ටීවී සත්‍යකසොර සප්තකයේ 7 නෝට්ස් සමගයි ඔබ මේක ඉතුරුලා ඉන්නේ 0.15යි. සීමම දුරකතනින් ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන ජෙරෝෂන් මේ නිරූපණ ශාස්ත්‍රයට මේ යොමු වෙන්න හිතෙන්නේ කොහොමද? ඔයත් සජිත් සමන් වගේ එකපාර අර පොඩි ඉඳලා ලොකු වුණා නේ? නැත්නම් පොඩි කාලේ ඉඳන්ම ලොකුයිද? නෑ පොඩි කාලේ ඉඳන්ම පොඩක් උසයි. ඒත් මෙච්චර උසක් තිබ්බේ නෑ මේ. බට් අර ගොඩක් ස්පෝර්ට්ස් කරා. ඉතින් ඒකින්දත් උසයන දේවල් මම කරේ. ස්විමින්, බාස්කට්බෝල්, වෝටර් පොලෝ. ඉතින් උසයන දේවල් මම ගොඩක් ඉතින් කරේ. ඉතින් උස ගියා. ඒත් පාසල කෙට්ටුයි. සාන්ත බෙඩික්ට විද්‍යාලයේ උසස් පෙළ ගරේ. ඒ කාලේ කෙට්ටුයි. දැන් එතකොට ඔය මට සජිත්ටට තියෙන තියු ප්‍රශ්නේ අපි උස ගියාට කෙට්ටුයිනේ. අපිට කවදා රෙඩිමේඩ් කලිසම් අඳින්න බෑ ඉස්සර මනංජයි. මම අඩි 6ක් උසයි. ඒ දවස්වල ඉන 26යි. ඉන 26ට ගිහිල්ලා ගත්තම 3 ක්වාටර්ස් තියෙන්නේ. දැන් ඉස් දෙකෙන් දැන් පොඩ්ඩක් කියන්නේ මේ ඒ උසට රෙඩි තියෙන්න ඕනේ. ඉන ගේම් තියෙන්නේ. ඒක තමයි අර මිලින්දගෙන් ඇහුවේ ඉන කීයද කියලා. බඩි අපේ බඩි හැමෝටම ඔක්කොම මේවන්නේ අපේ ආදරණීය බඩි. බඩිව පෙන්නන්නේ දැන බඩි මේ සතියේත් ලේ දීලා. බඩි අය ගිනස් පත්‍ර ගියානේ. ඔව් ලෝකේ ලොකුම බඩි. එයා ඉපදෙන්න කලින් එයා ගිහී
ගීත ගායනා කරද්දි මොකද අමුතක් දැනෙන්නේ නැද්ද මට තේරෙන්නේ නැහැ දන්නේ නැවල් දැනෙන්නේ නැද්ද අනිවාර්යයෙන් ඒක මට දැනුණා නමුත් මම අතීත කතාව දන්නේ නෑ මේ නුඹට ඇහැක් දෝ කියලා කියද්දි නේ අවුලක් වෙන්නේ ආ ඇහැක් දෝ අයියා තමයි ඒක මට මතක් කරා අයියාම කියපු ඔව් ඒ කියන්නේ මේ ගීතය ඒක අපි දෙන්නට තමයි ඔය වචන ලිව්වේ මේ සෝපාල ලීනන්ද සෝපාල ලීනන්ද කියන්නේ අපි දෙන්න එක ගමේ අපි දෙන්නගේ ගමේම තමයි මාතර මාතර දකුණු ප්‍රදේශයේ තියෙන වචනයක් තමයි ඔබට පුළුවන්ද කියන එකට ඇහැකිද කියන වචනේ. ඉතින් එයා අපේ මාතර ගම් ප්‍රදේශයේ සංස්කෘතික වචනයක්. කොමර මුළු ලංකාවට මේක ජනප්‍රිය ගීතයකට යෙදුවා. ඒක තමයි ලොකු අත්දැකීමක්. ඔහෙට ඒක කියද්දි දැනුනේ නැතේ. නැතේ. සිත ටීවී සත්‍යක සර සප්තකයේ 7 නෝට් සමගයි අපි මේක දෙන්නේ මේ අනුර කුමාර මානපිර මහත්මයා මේ කාලයක් තිබ්බා මේ ලංකාවේ සම්පූර්ණයෙන්ම අනුකූරු වෙළඳපොළ ඉන්දියානු ආක්‍රමණයටම නතු වෙලා තින්නේ. ඔබගේ ආයතනයට තමයි අමෘතා වල තමයි ගෞරව හිමියුත්තේ ඒ කඩලා බිඳලා සුණු විසුණු කරලා දෙන්නේ. ඔව් ඉසුරු ඒකට මම පිළිතුරක් සපයන්න මට පොඩි ප්‍රවේශයක් ලබා ගන්නවා මම ඔයගෙන්. ඇත්තටම ඩාලිබඩ්ල සහ සමාගම ලංකාවේ පිටවලා තින්නේ 1848. ඉංග්‍රීසි ජාතිකයෝ දෙන්නෙක් එඩ්වඩ් ඩාලි සහ සැමුවෙල් බට්ලර් කියන දෙන්න. ඉතින් ලංකාව නිදහස ලැබනකොට කම්පැනිට අවුරුදු 100යි. ඒතර මේගොල්ලෝ යම් අවස්ථාවක මේ කම්පැනි විකුණනවා ලංකාවේ ඉහළ පෙළේ දමිළ ප්‍රබුරු නින ආයතනයකට. ඒක නම තමයි ඉබික්‍රිසි. ඉතින් මේ ඉබික්‍රිසි ආයතනයෙන් ඩාලිබඩ්ල සහ සමාගම මිලදී ගන්නවා. ඊට පස්සේ කෙසේ වෙතත් අර ඉංග්‍රීසි සම්භවය මේ ආයතන තුල පවතිනවා. ඉතින් යම් අවස්ථාවක අපේ අධ්‍යක්ෂක සංජය ගුණවර්ධන මහතා විදේශගත වුණු අවස්ථාවක ඔහුට අදහසක් ආවා අපේ කම්පැනිත් හඳුකුරක් හැදුවොත් හොඳයි කියලා. ඒත් අර අපේ තිබිච්ච අර කල්චර් එක නිසා මේ ගොඩ දෙනෙක් ඒකට ඉතර කැමති වුණේ නැහැ. ඩාලිබඩ්ලගේ හඳුකුරක් හදනවාද කියන එක. ඊට පස්සේ කොහොම හරි කට්ටිය එකඟ වෙලා ඒල කල්මනාකාරීත්වය එකඟ වෙලා අපි හඳුකුරක් නිෂ්පාදනය කරන්න අදහස් කරා එක කූරේ සුවඳ දෙකයි කියලා අමෘතා කියලා. එතකොට අපිට කරුණානන්ද අබේසේකර මහත්මයාගේ පුතා දිලිප අබේසේකර මහත්මයාගේ ක්‍රියේටිව් ඒජන්සියකින් තමයි අපි මේකට අවශ්‍ය උපදෙස් ගත්තේ ආර්ට් වර්ක්ස් හැමදේම. ඉතින් එහෙම කරලා හොඳ සංකල්ප නැතුනේ මෙතන දිලිප අබේසේකර මහත්මයා. එතකොට මේ අමෘතා කියන නාමය සන්නාමය ගන්නට මම තමයි අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මහත්මයාගේ උපදෙස් පරිදි කලාසූරි අරසේනාබුදු මහත්මයා හම්බුනේ. ඒ හම්බෙලා ඒ මහත්මයා නම් 10ක් දුන්නා. ඒ නම් 10න් අපි එකක් ඉහළ කල්මනාකාරීත්වයේ එක නමක් එතනින් තෝරගත්තා. ඒක තමයි අමෘතා. එතකොට අර දැන් ඉසුරු කිව්වාගේ මේ අමෘතා ඉන්දියන් හඳුන්කුරු ඇවිල්ලා මෙහි මාකට් එකේ පුළුවන් තරම් මේ වෙලා තියෙන අවස්ථාවක අපි අමෘතා නමින් මේ 2011දී මේ හඳුන්කුර හඳුන්වා දුන්නා. ඊට පස්සේ අද ඒක සෑහෙන තැනකට ඇවිල්ලා තිනවා. ඉතින් මේ මම ඒ නිසා ඇත්තෙන්ම සතුටු වෙනවා. මොකද ඒ පහු කාලෙක හරි ඒ සන්නාමය දිගටම පවත්වාගෙන යන්න මට අවස්ථාව ලබා වුණා.
ස්තුති. මොකද අපි අපේ ගෞරව හිමියන්ව දේශීය නිෂ්පාදනයක් විදියට මේ වෙළඳපොළ ජයගෙන තිබීම ගැන මේ දිල්නිට දිගට තිබුණු කොණ්ඩය හිමි වුණා. බොක්ක වගේ ඉඳපු සහෝදරයා විදේශගත වුණා නේද? ආගේ බෙටර් හාෆ්. ඔව්. සෙවනෙල්ල වගේ හිටු මල්ලි. ඉන්නකන් ඉතින් මල්ලිත් එක රණ්ඩු කරපු එක නේවා කරේ. මට වෙන රණ්ඩු කරගන්න කෙනෙක් නැතිනේ මල්ලිට වගේ. මගේ ආදරණීය සහෝදරයා පොඩි කාලේ දිල්නි මුලින්ම කියන අපි මුල්ම මේ මොනවද? තරහද අපිට කිව්වනම් රණ්ඩු කරන්න. රණ්ඩු කරගන්න. රණ්ඩු කරන්න යන්න ඕන අයියේ. කොස්ගම කොට යනකොට අලිබෙටි පවා තියෙනවා. අපෝ පොරුගිය දෙමන. වාහනේ නවත්තලා ඉතින් ඒ දඟනුත් යනවා. වැද්ද වැද්ද දෙන්නේ තුන්දෙනෙකුත් ඉන්නේ කියලා. ඔව්. ආතු උදේ ඒගොල්ලෝ තමයි මේ. හයෙන් පස්සේ යන්න බෑ. වැද්ද අලිවැට ගහලා තියෙන්නේ. මේ කිමු අපේ ආදරණීය සහෝදරයනි චූටි කාලේ ඉඳලා මල්ලි දන්නේ කියන්නේ. මල්ලි ඇත්තටම පවගේ 23 වෙනිදා ගියේ එයා ඩුබායි රටට ගියා එයාගේ රැකියාව සඳහා. ඉතින් පොඩි පාඩුවක් තියෙනවා. ඉතින් මල්ලි ලඟට ඩුබායි කියන නම් පොඩ බය නැතුව කියන්න පුළුවන්. අපේ පොඩි මල්ලි චූටි මල්ලි ගාවින්දා කියලා ඇවිල්ලා මේ මම එහම විදේශ රටවල් දැන් යන්න ඉන්න ටූර්ස් මොනවද කියලා මේ කියනවා. මේ මැද පෙරදිග කියලා රට මම කිව්වා මැද පෙරදිග කියලා කොහෙද කියන්නේ රට කියන්නේ. නෑ නෑ නම කියන්නේ බෑ බයයි කියලා. ඉතින් ආදරණීය සහෝදරයා අපි මතක් කරනවා මේ අඹ ගෙනල්ලා දෙන්න අපිට. අඹ තියෙනවා තාම ඉදිලා නෑ. ඉල්ලලා අඹ ගන්නව නැත්තම් නේදයි. මේ මේ අයියගේ මම කලින් පොඩි ඉල්ලීමක් කරා. ඒක අපිට මට අවශ්‍ය වෙනත් ගායකයෙක්ගේ ගීතේ කොටසක් පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයට ආසරි. වික්ටර් රත්නායක යන මගේ තම ප්‍රිය කරන ගාන ශිල්පී ගාන ශිල්පී සා මපි ලෙංගතු ආදරණීය ආදරණීය මනෝජ් පීරිස් මහත්මයාගේ තුමා සජිත්‍රගේ තමයි ඊළඟ අපි ගීතයට යන්න සූදානම් වෙන්නේ. මේ ගීතයත් වික්‍රත් නායක මහත්මයා ගායනා කරන ගීතය. සජිත්‍ර බොහොම ලස්සනට හින්දි සින්දුවක් කියනවා. ආය තුම් නහි අපි කොටසක් කියලා අර ගීතේ යනවා. ඒෂා ශෛලෙන්ද්‍ර සිංහ ඇඳුම් තාම තෝරන්නේ නිරේෂල්. ගොඩක් ලාට ඇඳුම් තෝරන්නේ ආදරණීය බිරිඳ. අපි ආදරණීය බිරිඳ ආදරණීය මතක් කරනවා. සජිත්‍ර ගායනා කරන බලන් ඉන්නකොට මම ඒ කියන්නේ හිතන්නේ ඒ තැන් වලට ඇයි කියලා යනවා. අපි සජිත්‍රගේ ගීතේ තියෙනයි මේ සියත ටීවී සතික සොර සප්තකේ සමග ගීතවත් තමයි සජිත්‍ර සේනන 2
கரெக்டிவ் பனிஷ்மெண்ட்ஸ் தினி அப்பயோ தீத்தலா கெடிட் ஆஃபீஸ் காலே மட வளக்கால நாவில் குட்டர் கத்தான் அதான் போலிங் கல்ல ஆதரணீய ஆச்சாரிய மத்தக்கான கர்னல் பிஜிஎஸ் பண்ணி மாதிரி ஓகே கெடிட்ஸ் எனி வாலண்டியர்ஸ் ஃபார் சிங்க் இவா மங்கி அந்த யாழ் மட்டும் பொட்டா சிங்கிக்கா மா இசாடெல்லாம் ஓகே ஸ்டார்ட் தங்கு கெய் தண்டு ஆய் மட வளர்த்து அவஸ்தா சம்பந்தம் நெத்து விஜயகுமார் தூங்குவாருமே கீதோல் ராசிந்து ஏக கிவி யாருக்கு வைக்கிற மாவன் அப்படி மாமா மாட வளர்த்தா கத்தா மே உமேங்கனா பேதாமத் அபூர்வ தெளிநாட்டு கீபேக் மீது அவசல் விகாசனா கோமத சுனில் கோஸ்தா மாத்மா சமக මම දකින විදිහට ඉසුරු මේ ඉතාමත්ම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් ඔහු මේ කැමරාවත් එක්ක ඒ කැමරාව රූප රාමු ඉතාමත්ම ලස්සනට ගන්න දන්නා අධ්‍යක්ෂණය කියන දේ උපරිමයෙන් දන්න කෙනෙක් සහ මේ හොඳට ලියන්නත් පුළුවන්. ඉතින් හදිස්සියකුත් ආ හදිස්සියක් ඇත්තම හදිස්සියක් ඇත්තම නෑ. මේ හරි ලස්සනට ලියන්න පුළුවන්. හරිම රහයි. ඒක නිකන් කවියක් වගේ ටෙලිනාට්‍ය ඔහු ලියලා තියෙන රචනා කරලා තියෙන වෙනමම රහක් තියෙන වැඩක් ඉතින් සුදු වැඳගෙන කළු ඇවිදින් කියන්නේ. ඉතින් ක්ෂේත්‍රය අයගෙනුත් ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා ඉස්සර ඇත්තටම. එනකොටම ලැබුණා මෙතුමාගේ බිරිඳ මම ඉතාම කැමති මේ නාට්‍යයක් සහ
මංගනාගේ මංගනේ පිළිබඳව සතුටුයි හරි. අනේ බොහොම ස්තුතියි. ඉතින් හරිම සන්තෝසයි සරු මේ ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ඉතින් ඇත්තටම කියනවා නම් මේ මීට කාලයකට කලින් අයියේ මේ පිපිරීම වගේ සිදුනානේ ශාලාවේ අවිස්සාවේල කැම්ප් එකේ කොස්ගම දහමුදා හඳු මට දිලින වරන් දෙන්න දැන් කරදර වුණාද ඔක තේරියම් දුකින් ඉන්නේ ගොඩ ගියා ඉතින් මෙයා රට වෙනකොට ඒ වටේ පිටේ ගෙවල් වලට අලා බලන මේගොල්ල කොස්ගම ගුවට අලි වැටෙනුත් එයා කොස්ගම වන්දියම් වුණා ඔව් වහලට ගල් තඩි කළු ගල් ගහලා වන්දි ගත්තා අපි බොරු මං ඉතින් විහිළුවට හදව පුතාගේ මගේ ආදරණීය සහෝදරිය මේ සෝදානම දිල්ලිගේ ගීතයට යන්නේ මේ දිල්ලි ලක්මාලි Thank you.
ඔයා පාන්දරේ රන් කුකුලාණ්ඩයි කියලා කොහෙද බැලුවේ? මනුජය දියවන් උඹ කුකුලා කියලා. මොකද පවුඩර් එක දොයන්න ගහන්නේ? මිටිය මිටිය. මේ පාන්දරේ රන් කුකුලාණ්ඩයි කියලා එයා කියනවා නේද? අරයා සිත ටීවී සත්‍යයක ස්වර සප්තකයේ සෙවන් නෝට් සමගයි ඔබ අප මේ එකතු වෙලා. ඒගේ ලස්සන ෆොටෝ එකක් මේ ෆෝන් එකේ තිබිලා දැකලා මට සින්දු තම තේනවා. ඒ තරම් හිතන්නකෝ ඒ දවස්වල මෙච්චර ලස්සන අනුරාගී කටහඬකුයි අර වගේ රූපකේ තිබ්බව නේද? හොඳ වෙලාවට ඒ දවස්වල Facebook, WhatsApp, Viber තිබ්බේ නැද්ද කියලා මට හිතෙනවා. ඉතින් සීත ටීවී සත්‍යයක ස්වර සප්තකයේ සමගයේ ගීතවත් උනේ අනුර කුමාරමාන පෙරමන්. හරිම අපූර්වට ඔබේ ගීතේ ගායනා කරා මේ අයිය මම මේ මුණු පොතේ සැරිසර සර ඉන්න ගම මේ ඉරෝමි ඉල්ලීමක් කරලා තියෙනවා Facebook එකේ මට මේ අයියට කියලා ආරාධනා ඔබටයි මේ ආරාධනා ඊට පොඩි කොටසක් පුළුවන් නම් ගායනා කරන්න කියලා ඉරෝමි මේ ඔබ ඉල්ලීමයි අපි ඉෂ්ට කරන්නේ ඔබටයි ඔබටයි මේ ආයාචනා ඉදු සංගම පිතුරා සසල සරණ පුරා
පින්නට බෑ කරහ වෙලා ඔබට නෙමේ ආරාධනා ඔබට නෙමේ ආයා සර තරහ වුණාම ඉතින් ඕවා ලියලා තමයි යාළු කරගන්නේ නේද තරහ වුණා දෙදෙනායේ තරහ නොවෙමු කිසිදායි ඉසුරු මේ මං ඉස්සලා අයියත් එක්ක වෙනම බ්‍රේක් එකකට ගිය වෙලාවේ කතා කරේ අපි චූටි කාලේ අපි ටීවී එකේ දකින්නවනේ නේ මේ ප්‍රවීණව ගායනා කරනවා මෙහෙම ඉඳන් අහන්න ලැබෙන එක මම මේ කිව්ව එක මම හොඳට මූණ දිහා මේ මම බලාගෙන ඉන්නේ ඒක වෙන දෙයක් නේ නංගි හීනයක්ද මොකද්ද හිතාගෙන බෑ එහෙම අපිට මෙහෙම ලැබෙයි කියලා හිතන්නේ නැහැ නේ සරුනේ අපි චූටි කාලේ හිතන්නේ නැහැ නේද කරද්දි තක්කලි ඇසල ඕ ඒක මේ කියන්නේ අතරම මේ ඒක මේ මම විශේෂම දකින්න දැත්ත මේ රෝන් බොඩවන්ත් මෑගේ මේ සමහර අපි මේ ප්‍රවීණ මේ ගායකයන් ඉන්න මේ ඒ ගීත එදා වගේම වුණ අදටත් ගායනා කරන නමුත් විය යුත්තේ අපි යාවත් කාලින විය යුතුයි ඒ ගායනා කරපු අලංකාර වලට වඩා අද ඒ ගීතය ඔබ අද මුහුකුරා ගිහිල්ලා අත්දැකීම් සමග නමුත් ඔබේ ගීත ඔබේ අත්දැකීම් සමග එන්නන තරුණ වෙලා මම ඒකයි දකින්නේ ඒකයි අද අපිට දැනෙන්නේ නැත්නම් 82 ගායනා කරපු ගීත අපිට අද S2කට කඳු දෙන්නේ විදිහට ඔබතුමාට දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා ඉතින් පැය දෙකක් හරි ඉක්මනට ගත වුණා සියලුම ආදරණීය ආරාධිතයන්ට බොහොම ස්තුතියි මේ මගෙත් එක්ක එකතු වුණාට මේ සචිත්‍ර මේ ඔයා ගැන මගේ හිතේ තියෙන්නේ මේ මට ක්‍රිකට් වල අමතක වුණ අවස්ථා තුනක් තියෙනවා මුලින්ම මේ හතරක් තියෙනවා එකක් තමයි අපි ලෝක කුසලානේ දිනාගත් වෙලාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ 96 මේ අර්ජුන රණතුංග මහත්මයා මේ අර පොඩි ලේක් කට්ටයක් ගහලා අන්තිම බෝල්ට ඊට පස්සේ මට තියෙනවා ක්‍රිකට් කීඩාර අමතක නොවෙන සුයින බෙන්සන් ඇන් හෙජස් ෆයිනල් එකේ ලාස්ට් බෝල් ලකුණු හතරක් ගහන්න තිබුණා රොජහපතයි බෝල් කරේ මයිකල් බර්න් හරි කෙලින් ගාන බිම දිගේ මටේ පාර මතකයි ඊට පස්සේ එක බෝල රිචඩ්සන් මං දැන් බෝල් කරා නේද පීටර්සන් ඔය අර දන නමලා ගහපු අය කියන්නේ මම ඇත්තටම අර බෝල පළවෙනි බෝල් දෙක ඔයා ඩිෆෙන්සිව් ෂොට් දෙක ගන්නකොට මම අපි පිරිස බැලේ අතෝ කියන්නේ මේ මාධ්‍ය කියන බැරි වචන වලින් ඔයාලට බැන්න අපි මට ආරංචි අපේ අයියත් බැනලා තිබ්බා අතට ඒ කියන්නේ මෙයා ඇවිල්ලා මේ අර කිසිම ටෙන්ෂන් නැන්නේ ගාල ගහලේ කොනේ ප්‍රෙෂර් එක ටෙස්ට් මැච් එක ගානේ මේ මා රිලැක්ස් හිටියා මරු අනිත් එක තමයි අපේ ආදරණීය මිත්‍රා කපු වෙස්ට් ඉන්ඩීස් වලදී හය පාරක මැච් එක ගානේ කපුවත් ආදරණීය මතකම එංගලන්තේ ගියා ඉතින් කවුද කියන්න කලින් අපි හම්බුණා මේ බොහොම ස්තුතියි ඔබ සියලුම දෙනාට රෝහණ අයියේ සමන් මල් වෙතින් පිදෙන මේ තෑගි වවුචරය අයියට ඉතින් මාතර ගියා අපේ ගමේ ආයතනයේ මාතරින් ගන්න පුළුවන් මේ මංගන සමන් මල් බොහොම ස්තුතියි මේ වැඩ රාජකාරී මැද අපිත් එක්ක එකතු වුණාට මම දෙන්න කලින් මම නම කියන්න කලින් හැම වෙලෙම බලනවා ජෙරෝෂාන් බොහොම ස්තුතියි ජෙරෝෂාන් වෘත්තිය වශයෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනේරු මොනවද කාංග ඉංජිනේරුවෙක් විදිහට තමයි කටයුතු කරන්නේ ඔබට සුබපතනවා අපිට ජාත්‍යන්තර කීර්තිය ගන්න ලැබෙන්න කියලා ඉතින් ඔය වගේ දේවදාරි තරුණයෙක් ඉතින් වාසනාවක් දිල්නි ලක්මාලි තිරිමාන්න බොහොම ස්තුතියි සහභාගී වුණාට දුර බැහැර ඉඳලා දුරම ඉඳලා ඔයා මේ වෙලාවට යන්න බෑ උදේන යන්න දැන් අලින් ඉඳලා බලන්නේ කාර බොහොම ස්තුතියි සජිත්‍ර බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ සජිත්‍රට නැවතත් ජාතික කණ්ඩායමේ ස්ථානය හිමිවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙයා ඇවිල්ලා මේ විශේෂ මතක් කරන්න ඕනේ මෙයා බිග් බෑෂ් එකේ මෝස්ට් ඉකොනොමිකල් බෝලර් වුණා කියන්නේ සෙල්ලම් විකට් එකනේ ඕස්ට්‍රේලියානු විකට් වල තියෙන හින්දා තමයි මෙයා අද මේ තත්ත්වෙට පත් වෙලා ඉන්නේ ඒක තමයි රටේ වැරද්ද ඒක නිසා සචිත්‍ර යොමු වෙනවා ඉන්දියානු ප්‍රීමියර් ලීග් වල ෂාරුක් ඛාන්ගේ ටීම් එකේ ගැහුවේ සෙල්ලම් නැහැ අපි සෙල්ෆි ගන්න හිතනවානේ මෙයා ප්‍රීටි සින්ට මෙයා පස්සෙන් ඇවිල්ලා මෙයාගේ සෙල්ෆියක් ගහලා තියෙනවා නේද අතරම දක්ෂ මේ දඟ පන්දියවන්නේ මෙයාට මට බය වෙලා ලොකු චෝදනාවක් ගෙනල්ලා මෙයාගේ පන්දුවේ මිහිර කරන්නත් ඇදුවා ඒවත් ඔක්කොම මෙයා කියලා ගියා වෙලාවේ සජිත්ව සුපපතනවා ළඟදීම අපිට වාගේ දස්කම් නැවතත් බාන්න කියලා අනුර කුමාර මාන පෙරමාත්මයා බොහොම ස්තුතියි අපිත් එකතු වුණාට සීලම දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඊළඟ මෙන්න සතිය සීලම දෙනාට සුබම සුබ සතියක් වෙනු කියලා ප්‍රාර්ථනා කරනවා මේ සමුගන්න කලින් කියන අවසාන ගීතය ගායනා කරන්නේ රෝණ බෝගණ මාත්මයා මේ ගංගා ගීතය මේක බොළඳ ගීතයක් කියලා
තහනම් කරන්නේ දයි එක බා ඔව් ගන්දලි මම එහෙම වුණා නම් මේ දැන් යන සින්දුව නම් අහන්න වෙන්නේ නැහැ නේද නම්ද බලන්න දෙපාරක් තහනම් වුණා ඒක මම ඊට පස්සේ එළියේ කැසට් පැටිට වාදනය කරුවා මම මනෝජ් මල්ලි අපි කට්ටි තමයි වාදනය කරේ එතන ඊට පස්සේ ඒකේ වොයිස් කන්ඩේල අපව ගොඩනගලු දුන්නාම ඕකේ කිව්වා ඒ එවකට හිටපු මම කියන්නේ අපි රාජකාරී කරපු මගේ ආදරණීය ආයතනේ එවකට හිටපු පාලන අධිකාරී හිටපු මෝඩ මිනිස්සෙක් ඒ තීරණයක් එච්චරයි සියත ටීවී සත්‍යගස්වර සප්තකය රැගෙන ලබන සතියෙත් රෑ 10 10 වෙද්දි මම ඔබේ නිවසට එනවා තනියම නෙමෙයි එන්නේ ශ්‍රී ලාංකේය සංගීතයේ සදාතනික යවුණා විශාරද මනෝජ් පීරිස් මහත්මයාගේ යෝධ ශක්තිය යෝධ බලයත් එකයි මම එන්නේ එහෙනම් මේ මනෝජය අපි මේ සමුගන්න සූදානම සියලුම ශ්‍රී ලාංකික ඔබ සැමට සුබම සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරන එළමෙන සතිය ඔබගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා එහෙනම් අපි ගිහිල්ලා එනම් සුබ රාත්‍රියක් ගංගා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.